දකුණේට මහත්මයෝ අති විශිෂ්ටයි ධනය ඕන තරම් ලබා ගන්න පුළුවන් බව ජ්‍යොතිෂයේ සඳහන් වෙලා තියෙනවා. ඊළඟට මිතුන ලග්නය. මිතුන ලග්නයටත් මේ ලග්නවලට සුභඵල තියෙනවා. ඒ වයෙන් මම හිතනවා විශාල පිරිසකට සුභඵල, ඒ කියන්නේ ධන වාසනා, යම් යම් දේවල් ව්‍යාපාර කටයුතු ආරම්භ කළොත් දියුණු පවුණු කරගන්න ඒ විදිහේ බලයක් ශක්තියක් ඇති වෙලා තියෙනවා. ප්‍රභූවරු තිරුපති වලට ගිහිල්ලා ඒ දේවල් කරගන්නවා. මේ සියලුම ග්‍රහ දෝෂ වලට තමන් ගුණවත් නම් හැමදෑම තුන් සූත්‍රය දේශනා කරනවා නම් ඊළඟට දස දිසා 2025-2026 මේ කාලවලදී මේ නායක ඇති වෙන බව තමයි විශ්ව ශක්තිය තුළින් සඳහන් කරන්නේ. ඒ නායකයා මේ රටේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම පිළිගත් නායකයෙක් වෙනවා. අපේ හාමුදුරුවෝ ගාව වෙනරාජ තෛලයේ තියෙනවා නම් අපිට පෙන්වන්න බැරිද වෙඩි තියලා? වෙඩි හතක් වෙන කෙනෙකුට කියලා තබවලා තියෙනවා. ඒ කියන්නේ අපේ හාමුදුරුවෝ මේ වෙඩි පරීක්ෂණ කරලා තියෙනවා. ඒ පරීක්ෂණවලදී ඒ SG ගැට ඔක්කොම බිම දිග හැලුණා. දැන් කෙනෙක් අනිවාර්යෙන් මොකද අපේ හාමුදුරුවෝ මේ බුද්ධ චීවරය දරාගෙන මේ ප්‍රකාශය තුළ අපි මේ ප්‍රත්‍යක්ෂව අත්හදා බලපු නිසා තමයි මේවා මේ විදියයි සත්‍යයි කියලා කියන්නේ. හිනරාජ තෛලේ මයිගාව තියෙනවා, රාජ තරංගණිය මංගාව තියෙනවා. ඒවා නිසි විදියට ජීවම් කරලා තියෙන්නේ. තෙයෝරු තෛලේ තියෙනවා, මහායක්ෂ භූත තෛලේ තියෙනවා, විනරාජ තෛලේ තියෙනවා. වැඩවලත් ඇති රාජ තරංගණිය යන්ත්‍ර රාජ තරංගණිය තෙල් විකුණන්න මේ දේ මොකද්ද අපේ හොඳ? රන් තැඹිලි තෙල් වර්ග ජීවම් කරලා තියෙනවා. ඕන තරම් අපි බුදුගුණ සබුපාපස්ස ගාථාවෙන් දස දිසා පිරිතෙන් ඊළඟට ජලනන්දනෙන් හදාපුව වෙනම තියෙනවා. ඕනෑම යක්ෂ දෝෂයක් ජලනන්දන පිරිතෙන් අයින් කරන්න පුළුවන්. උතුම් බුද්ධ මාර්ගයේ තියෙද්දි සමහරක් වෙලාවට බුදුහාමුදුරුවෝ මේ සිවුර දාගෙන මේ වැඩ කරන්න එපා කිව්වද? නැත්තම් මේව සිවුරත් එක්ක බුදුදහමත් එක්ක පටහැනිද? නොඑක් අයට නොඑක් විදිය කතා කියන්න පුළුවන්. මම මේ ආත්ම භාවයේ තුලදී රහත් භාවයේ බලාපොරොත්තු වෙන කෙනෙක් නෙමෙයි අපේ මහත්තයා. මොකද මම විදර්ශනා භාවනාව අනුලෝම ඥානය දක්වා කරපු කෙනෙක්. පාරමී පුරනවා නම් මම මේ සමාජයට යහපතක් කරනවා. ඒක කවුරු මොන විදියට කිව්වත් මම මේ ගුප්ත විද්‍යාවේ මිනිසුන්ට පිළිසරණ වෙනවා. ඊළඟට වෙනත් ක්‍රමවලට පිළිතරන මට පුළුවන් හැකි විදියට. අපට වුණත් ඊර්ෂ්‍යා කරන, ඒ වෛර කරන අයන දෙවියන්ගෙන් අපි නිර්වාණය ඉල්ලන්නේ නැහෙනි. අපි දෙවියන්ගෙන් ඉන්නල්නේ ඒ ජීවත් වෙන ලෞකික ජීවිතය සැපවත් කරගන්න. දිවාච රත්තෝච හරන්ති බලින් දෙවියන්ට පුද පූජාවන් පවත්වලා දෙවියන් සතුටු කරගෙන ඒ ලෞකික ජීවිතය සැපවත් කරගන්න කටයුතු කරාට කිසිම වරදක් නැහැ කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරා. අද සමාජය තියෙන මත තමන් කැපිපෙනෙන එකට කොතෙන්ට හරි පහරක් ගහලා තමන් ඉස්මතු වෙන්නනේ බලන්නේ. රහතන් වහන්සේලා ළඟ හිටියේ. ඒ රහතන් වහන්සේලා ළඟයිද්දිනොත් ඒ විශාලා මහනුවර දෙවියන්ට පූජාවන් පවත්වන්න බුදුහාමුදුරන් වහන්සේ ගාලා අවසර දීලා තියෙනවා. දෙවියන්ට මුවා වෙලා මේ ශාන්ති කර්ම වලට මුවා වෙලා සමහරක් වෙලාවට අද මිනිස්සු වංචා සහගත විදියට අමාරුවේ දාන පැතිකඩවල් තියෙනවා. දැන් ව්‍යාපාරයක් වශයෙන් ගෙනියන අයට පරලෝ වශයෙන් සමාවක් ලැබෙන්නේම නැහැ. ඊයේ ගහට්ටා පුණ්‍යකරා සීලවන්තා උපාසකා ධම්මේන දාරම් පෝසෙන්දි තන්නමස්වාමි මාන්ත්‍ර සක්‍ර දෙවියොත් මිනිස්සුන්ට වඳිනවා. ඒ වඳින්නේ කොහොම මිනිස්යාලද? ඒ ගහට පුණ්‍යකර අපිට කරන්න පුළුවන් දේ අපි හරියට කරන. හැබැයි කම්ම චිත්ත උතු ආහාර කියන පත්‍ය හතරකින් තමයි මේ මිනිසියෙක් පවතින්නේ. විශ්වාසය, ඒ පිළිබඳ විශ්වාසයක් නැත්නම් අපි හැම වෙන්න කවුරුවත් එන්න අවශ්‍යතාවයක් නැහැ නේද? ධනුෂ් ලොක් SL YouTube නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන්වල සම්පත්දායකයා ලබා දෙන දත්ත හා තොරතුරුවල වගේම ඔහුගේ වෘත්තිය පිළිබඳව සම්පූර්ණ වගකීම ඔහු සතුවේ. එම තොරතුරු හුදෙක් පරීක්ෂණය හා අවබෝධය අරඹයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ. මෙම කරුණු විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුවේ. මෙම කරුණු මූලික කරගෙන සිදු කරන්නා වූ කිසිදු මුදල් ගනුදෙනුවක් සඳහා ධනුෂ් ලොක් SL YouTube නාලිකාව වග කියනු නොලැබේ. අයිවන් ධනුෂ් ලොක්ස් බලන හැමෝටම අද දවසේදී අපි ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා කරනවා. කොහොමන් කුලමේ වෙද හාමුදුරුවෝ උන්වහන්සේ සමග අපි බොහෝ සාකච්ඡා ගණනාවක් කරන් ආවා. ඉතින් මේ සාකච්ඡා තුළ ධර්මයේ පිළිබඳව, අදුෂ්මාන බලවේග පිළිබඳව, බොහෝ දේවල් පිළිබඳව සාකච්ඡා කරා. අපේ හාමුදුරුවනේ දැන් අපි මං හිතන්නේ බොහෝ දෙනෙක් විමසලා තිබුණා. දැන් අපිට අපේ හාමුදුරුවෝ මුණ ගැහෙන්න අපේ හිතවල ප්‍රශ්න ගැටලු තියෙනවා. මේවට ධර්මානුකූල පැත්ත වගේම මේ අදුෘෂ්‍යමාන බලවේග පැත්ත, මේ සියලු දේවල් වලින් උපදේශයක් ගන්න ඕන. අපේ හාමුදුරුවෝ මුණ ගැහෙන්නත් එක්ක විහාරස්ථානයේ කොහෙද තියෙන්නේ කියලා බොහෝ දෙනෙක් විමසනවා අපේ හාමුදුරුවනේ.
ඕ මහත්තයා තේරුවන් සරණයි. දැන් මගේ මමත් බැලුවා ගොඩ දෙනෙක් ඒ පිළිබඳව අහනවා කොහෙද මේ ස්ථානය කියලා. කොහඹං කුලම වන්නි කුඩා වැව සිරිසඟබෝ බෞද්ධ මධ්‍යස්ථානය. කොහඹං කුලම වන්නි කුඩා වැව. වන්නි කුඩා වැව තමයි මේ ස්ථානේ පිහිටලා තියෙන්නේ. මේ ස්ථානෙට ගමන් මාර්ග ආනමණු පැත්තෙනුත් එන්න පුළුවන්, ගල්ගම් පැත්තෙනුත් එන්න පුළුවන්. ඔය කොයි පැත්තෙන් ආවත් එන්න පුළුවන්කම තියෙනවා. අපේ ආමති දැන් කලින් වැඩසටහන් තුල නොඑක් නොඑක් දෙනා සමහරක් වෙලාවට අපේ හාමුදුරුවෝ බැහැ දකින්න එන්නේ නැති, කතා බහ කරන්නේ නැති, විවිධාකාර ප්‍රශ්න ගැටලු ගේන්නේ නැති. ඇත්තටම අපේ හාමුදුරුවන්ට මේ අදෘශ්‍යමාන බලවේග පැත්තෙන් අපි ගත්තම සාමාන්‍ය සමාජයේ මිනිසුන්ගේ ජීවිතේ නොඑක් නොඑක් ප්‍රශ්න තියෙනවනේ අපේ හාමුදුරුවනේ. මේ මොන මොන ප්‍රශ්න වලටද අපේ හාමුදුරුවන්ට මැදිහත් වෙන්න පුළුවන් වෙන්නේ? විශේෂයෙන්ම මම මුලදී සඳහන් කරලා තියෙනවා, මම අවුරුදු 18 ඉඳලා, මට වයස අවුරුදු 18 දී ගුප්ත විද්‍යාව ජ්‍යොතිෂය හදාරලා තියෙනවා. ඒ අවුරුදු 18 ඉඳලා මේ අවස්ථාව දක්වම මම ඒ වගේම වැඩ ගන්නවා, සමාජයට යහපතක් කරනවා. විශේෂයෙන්ම මට පුළුවන් ඔය යක්ෂ බලපෑම් තියෙන අයගේ ඒවට පිළිසරණ වෙන්න ඒවා ඉවත් කරලා දෙන්න පුළුවන්. ඊළඟට ප්‍රධාන කාරණය තමයි අපි ලංකාව අරගෙන බලනකොට මේ ලංකාවේ හුඟ දෙනෙක් අපේ පරිශ්‍රණ අනුව අපි දැකලා තියෙන ව්‍යාපාරික කටයුත්තක් කරගෙන යනවා නම් විශාල කරදරයක් ඒක. ඒ නිසා ඒ වගේ ආයතන ආරම්භ කරනවා නම් හදි වුණියම් කරන්න බැරි වෙන්න ආරක්ෂා ක්‍රම තියෙනවා. ඊළඟට ඒ හදි වුණියම් කරලා තියෙනවා නම් ඒවා පිච්චිලා ඉවත් වෙලා යන ක්‍රමවේදමය ගාව තියෙනවා. ඉතින් ඒ තුලින් අපට ඒවා ඉවත් කරලා දීලා දිනු සලසා ගන්න අවස්ථාව සලසලා දෙන්න පුළුවන්කම තියෙනවා. අදෘශ්‍යමාන බලවේග ගත්තම අපේ හැමෝටම සමහරක් වෙලාවට මේ දිනුව පැත්ත නැත්තම් මේ ජීවිත ඉදිරියට යද්දී නොඑක් නොඑක් අවහිරතා එනවා. සමහරක් වෙලාවට අපේ හැමෝටම අර යන්ත්‍ර පැත්ත, සුර පැත්ත, මේ විවිධාකාර බලගත්තු තෙල් වර්ග මේව ජීවිතේ දිනුවට යොදා ගන්න අපේ හැමෝටම ගාව තියෙනවද? අපේ හැමෝටම මේව සකසලා දෙනවද ජීවිතේ දිනුවට? අපේ හැමෝටම පළමුවේ මොතන ඔය භූත කොට්ටාස පිළිබඳව කතා කරන සමහර භූත කොට්ටාස ඉන්නවා. මේ මිනිස්යාගේ ශරීරයට ඇතුල් වෙලා ඒ විමාන හදා ගන්නවා. විමාන හදාගල පදිංචි වෙනවා. එහෙමනම් අපි කරන්න ඕන ඒ ශරීරය ඇතුලේ තියෙන විමාන පුච්චලා විනාශ කරලා දාන්න ඕන. එහෙම දාන්න නැතුව ඒ රෝගෙන් සුවපත් කරන්න අමාරු. ඒ නිසා අපි ගාව අපි මුලින්ම සඳහන් කරලා තියෙනවා හිනරාජ තෛලය. හිනරාජ තෛලය කියලන්නේ ලංකාව අරගෙන බැලුවොත් මේ ලංකාවේ තියෙන ප්‍රධානම තෙල. එතකොට ඒ කාලේ දැන් සඳහන් කරලා තියෙනවා ඒ සර්දියල් හිනරාජ තෛලය භාවිතා කර කියලා එකක් ස්වාමීන් වහන්සේ කෙනෙක් හැදුවේ. ඊට පස්සේ හිනරාජ තෛලය සකස් කරගත්තාම ඒක අංග සම්පූර්ණ ජීවම් කරගත්තාම තමන්ගේ ජීවිත ආරක්ෂාව සම්පූර්ණම තහවුරු කරගන්න පුළුවන්. ඒ වගේම දියුණුව තහවුරු කරගන්න පුළුවන්කම. ඊළඟට අනවින කොඩි වින ඒ කිසිම දෝෂයක් වදින්නේ නැතුව අකල් මරණයකටපත් වෙන්නේ නැතුව අනතුරක් වෙන්නේ නැතුව ජීවිතේ ගෙනියන්න පුළුවන්කම දෙන. හැබැයි මාත් තව පැත්තක් තියෙනවා. දැන් කෙනෙක් හිතනවා නම් වැරදි වැඩ කරන්න මේක පැලඳ ගන්න ඕනේ කියලා. ඒ විදිහට නම් පැලඳ ගන්න එපා. ඒ තෙලේ නරක පැත්තට භාවිතා කරන්න අදහස් කළොත් ඒ පුජ්‍යලයකින් විනාශ වෙලා යනවා. මරකලට අහන්න ඕනේ සමාජයේ දැන් මේ තෙල් ගැන නැත්තම් මේවා පිළිබඳව තියෙන විශ්වාසයට ප්‍රශ්නයක් එනවනේ. අපේ හැමදෙරනේ අපි දැක්කනේ ප්‍රබල ව්‍යාපාරිකයෝ, ප්‍රසිද්ධ පුද්ගලයෝ හිනරාජ තෛලය නැත්තම් මේ හිනරාජ යන්ත්‍ර පැලඳගෙන ඉද්දිත් මහ දවාලේවිල්ලා වෙඩි තියලා ඝාතනය කරලා ගියානේ අපේ හැමදෙරනේ. එතකොට කොහොමද මේක ගැන විශ්වාස කරන්නේ? මහත්මයා රත්තරණෙන් රම් මුණ්ඩ සදා වෙඩි තැබුවොත් වදී ඇඟට. දැන් ඔය හෙනරාජේ බලබිඳින්ඩ රත්තරණෙන් පතුරන් එහෙම නැත්තං ඒ උණ්ඩ වර්ග ජීවම් කරන්න ඕනේ. ඒ ජීවම් වෙනම තියෙනවා. ඒ ජීවම් කරලා ඊට පස්සේ එයාගේ මරු එදාට මරු ඉන්න වෙලාව හරියට මල්ලා ගන්න ඕනේ. අල්ලගෙන බේරලා ඒ ග්‍රහචාරයේ නීච අවස්ථාව අල්ලා ගන්න ඕනේ. නීච අවස්ථාව අල්ලාගෙන හරියටම ඒ පුජ්‍යලය විනාශ කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අපේ හැමදෙරෝනේ කෙනෙක්ට සමහරක් වෙලාවට සැලසුම් කරනවා නම් මෙන්න මේ සුබ වෙලාවට මේ වෙලාවට තමයි මෙතන පහනක් දැල්වන්න තියෙන්නේ, මෙතන විවෘත කිරීමක් තියෙන්නේ කියලා. ඔය අපේ හැමදෙරෝ කිව්ව නීච වෙලාවල් වල කෙනෙක්ව ගෙන්නලා ඔය බල බිඳලා ඔය තැනක කොටු කරලා ජීවිත හානියක් කරන්න පුළුවන්ද කියන්නේ? මේවා පිළිබඳව හොඳට අවබෝධයක් තියෙන අය තමන්ගේ කේන්දර සටහන පිටට යන්න දෙන්නේ නැහැ. ඒ පිටට යන්න දෙන්නේ නැත්ේ. පිටට කේන්දර සටහන ගියොත් යමකාල පැත්තෙන් ගුරුකම් පැත්ත, යමකාල ගුරුකම් පැත්තෙන් ඒ පුජ්‍යලයට ඕන දෙයක් කරන්න පුළුවන් දක්ෂ මේ ගුප්ත විද්‍යාඥයෙකුට.
ජෝති ශාත්‍රයක් දැනගෙන තියෙන්ඩ. තෙල් වර්ග පලඳනවන සුර පලඳනවන මේ වගේ බල බිඳන ක්‍රමත් තියෙනවනම් අපේ හමුදුර එතන දැන් කෙනෙක් ඉදනපුල වැඩන් නැද එහෙන මේ පලන්දල හැබ ඉටඩ බලගතු ක්‍රම පිළිව තියෙනවද බල බිඳිනවා කියන කාරණේ බල බිඳින්ට බල බිඳින්ට දැනගෙනන්න අතලොස්සයින ඉන්නේ. දැන් හෙනරාජ තෛලයේ මම පලන්දනවා මම දන්නවා එකේ බලේ බිඳින්න. අපේ හඳුරගම හෙනරාජ තෛලයේ තියෙනවා. මං ගාව තියෙනවා. බල බිඳින්න පුළුවන්. බල බිඳින්න පුළුවන්. ඇත්තටම බල බිඳින්න පුළුවන්. අන්න ඒ නිසා තමයි මං කියන්නේ එක අයහපත් දෙයට භාවිතා කරන්න යන්න එපා කියලා. ඊළඟට මහත්තයා තව පැහැදිලි කිරීමක් කරන්නම්. හෙනරාජ යන්ත්‍රය තියෙනවා. දැන් හෙනරාජ යන්ත්‍රේ අඳින්න ඕන රත්තරම් පත්තිරුවක. රත්තරම් පත්තිරුවේ හෙනරාජ යන්ත්‍රයේ සුබ මොහොතවලට ඇඳලා හෙනරාජ යන්ත්‍රයේ ජීවම් කරලා හෙනරාජ තෙලක් ජීවම් කරලා මේ දෙකම රන්සුරිය දානවා. රන්සුරිය දාලා බැඳගත්තාම කාටවත් ඒ පුජ්‍යලය අභිභවා යන්න බෑ. ඊළඟ කාරණේ තමයි කරට හෙනරාජ යන්ත්‍රයේ හෙනරාජ තෙලයි පැලඳ ගන්නවා නම් ඉනට පැලඳ ගන්න ඕනේ රාජතරංගණී තෛලය හෝ රාජතරංගණී යන්ත්‍රය අම්මයි තාත්තයි. දරුවේ කාරක්ෂා කරන්න වගේ අරස්සා වෙනවා. කෙනෙක් කියයි අපේ හාමුදුරුවෝ වෙනරාජ තෛලයේ තියෙනවා නම් අපිට පෙන්වන්න බැරිද වෙඩි තියලා පෙන්වන්න බැරිද ওই වෙඩි නොදින එක සාක්ෂියතුව පෙන්වන්න බැරිද කියලා අහන්න බලන් අපේ හාමුදුරුවෝ. මම හෙනරාජේ හදලා ජීවම් කරලා වෙඩි හතක් වෙන කෙනෙකුට කියලා තබවලා තියෙනවා. ඒ කියන්නේ අපේ හාමුදුරුවෝ මේ වෙඩි පරීක්ෂණ කරලා තියෙනවා. ඒ පරීක්ෂණවලදී ඒ SG ගැට ඔක්කොම බිම දිග හැලුණා. එකක්වත් තැඹිලි ගෙඩියට තෙල් ගාලා තැඹිලි ගෙඩිය ඇතුලෙත් කුප්පිය තියලා තමයි අපි මේ දෙකරේ ඒක මේ වගේ ළඟ ඉතාමත්ම ළඟ ප්‍රමාණයක ඉඳලා තිබ්බේ. අවසානයේ SG ගැට ටික ඔක්කොම බිම හැලිලා තිබුණා. කිසිම අවස්ථාවක තැඹිලි ගෙඩියට වෙඩි වැදිලා තිබුණා. අදටත් කවුරු හරි පරීක්ෂණයේ ඉල්ලුවොත් අපේ හාමුදුරුවෝ සූදානම් දෝණි වලවක. දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් හෙනරාජ තෛලයට අරක්ගත්තු දේවතාවෝ ඉන්නවා. දැන් ওই හෙනරාජ තෛලයට අරක්ගත්තු දේවතාවුන්ට කියන්නේ හෙන දේවතාවෝ කියලා. ඒ දේවතාවරු කැමති නැහැ ඒ තෙල්වලට තාඩන පීඩන කරනවට. ඒක භක්තියෙන් විශ්වාසයෙන් පැලඳ ගන්න අයට පමණයි මම දෙන්නේ. මම මේ සමාජයේ මේ ඔය එක එක්කෙනා ඉදිරිපත් කරන තර්ක විතර්කවලට අභියෝගවලට පිළිතුරු සපයන්න යන කෙනෙක් නෙමෙයි. මට ඒක අවශ්‍යතාවයක් නැහැ. මාත්‍යා මේ තවත් පොඩ්ඩක් කියන්නම්. දැන් ඔය හෙනරාජ තෛලයේ මල් ළඟ තිබුණු වෙලාවක මම වේගෙන් ආපු බස් එකක වැදුනා. මම බස් එකක වැදිලා බඹ පහක් විතර උඩින් ගිහිල්ලා විසි වුණා. විසි වුණාට මම මුණින් වැටුනේ නැහැ. ගිහිල්ලා එහෙම කකුල් දෙකෙන් නැවත මම හිට වුණා. ඊට පස්සේදී මේ ඒත් මයි ගාවටම ආසන්නයටම ඇවිල්ලා තම අනිප්පාර බස් එක නතර කරගත්තේ. මට කිසිම හානියක් සිද්ධ වුණේ නැහැ. ඊළඟට අපේ මාත්‍යා මේ තියෙනවා ගල්ගිරියා කන්ද කියලා කන්දක්. ওই කන්දේ මුඳින ඉඳලා මම පල්ලෙහාට ලිස්ස කකුල ලිස්සලා ඇදගෙන වැටුණා. කඩදාහි කොලයක් කුණගේ ගියා වගේ පාවෙලා ඇවිල්ලා මම බිම හිටියා. ඉතින් මේවා මම අත්දකපුවානේ. දැන් කෙනෙක් අනිවාර්යෙන් මොකද අපේ හාමුදුරුවනේ අපේ හාමුදුරුවනේ මේ බුද්ධ චීවරය දරාගෙන මේ ප්‍රකාශය තුළ අපේ හාමුදුරුවෝ මුසාවාදා දොඩන්නේ නැහැ කියන එක මං හිතන්නේ බොහෝ පිරිසක් විශ්වාස කරනවා. මේක අපි හොයාගත්තු සාත්‍රයක් නෙමෙයිනේ. මේක ඊරිෂිවරු ලෝකෙට දායාද කරපු සාත්‍රයක්. අපි මේ ඊරිෂිවරුන්ට කරන නින්දාවක් වෙනවනේ බොරු කියන්න ගියන. බොරු කියන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද බොරු කියන්න කොහොමවත් අවශ්‍ය නැහැ. අපිට හෙන රාජ්‍ය තියෙනවා කියලා බොරු කියන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට ඊට තවත් දේවල් අපි ගාව ඕන තරම් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් තියෙනවා. මේක පැත්තකට දැම්මත් අපට අරුවගෙන් වැඩ කරන්න පුළුවන් සමාජයට. අපි මේ ප්‍රත්‍යක්ෂ අත්හදා බලපු නිසා තමයි මේවා මේ විදියයි සත්‍යයි කියලා කියන්නේ. බින්දුවට වැටිලා ඉන්නව එක්කෝ අපල නැත්තම් කවුරුයි මොනවා හරි ප්‍රශ්න දාලා කඩාගෙන වැටිලා ඔළුව උස්සන්න බෑ. සමහරක් වෙලාවට වාස්තු දෝෂ හරි මොනවා හරි ඒ ඕනි ජීවිතයක් අපේ හැමෝටම ගොඩ ගන්න පුළුවන්. කොච්චර කාලයක් යනවද මේ යන්ත්‍රවල බලයත් එක්ක ජීවිත ගොඩ ගන්න? දැන් උඟ දිනෙක් ඇවිල්ලා කියන්නේ දැන් අපි අපේ හැමෝටම වැටිලා ඉන්නේ අපිට සත පහක්වත් නැහැ. ඉතින් ඒ නිසා අපිට මොනවා හරි කරලා දෙන්න. හැබැයි මහත්තයා සරලව අපට මේ දේවල් කරලා දෙන්න බෑ. දැන් අපි උදාහරණයක් ඇටියට ගත්තොත් රාජතරංගණී යන්ත්‍රය දැන් රාජතරංගණී ගැන කතා කළොත් රාජතරංගණී යන්ත්‍ර අපි ලංකාව අරගෙන බැලුවොත් ඕනම ගුප්ත වෛද්‍යවරයෙකුන් අහලා බලන්න යන්ත්‍ර 16යි තියෙන්නේ. මේ රටේම තියෙන්නේ යන්ත්‍ර 16යි. ඒ 16න් එයාට සුදුසු යන්ත්‍රය අපි තෝරන්න ඕනේ. තෝරලා බෙල්ලා ඒක දාන්න ඒවා ජීවම් කරන්න විශාල විදියට අපි වැය කරන්න ඕනේ. අනික අඩුම තරමින් දසදහස් වරක් ජීවංගන ඔක තනියෙන් කරන්න බෑනේ. ඒකට අපි උදව්වට කට්ටිය ගන්න ඕනේ. ඒකට අපි ගෙවීම් කරන්න ඕනේ. අපිට කරන්න බෑ විදියට. දැන් අපි උදාහරණයක් ඇටියට ගත්තොත් නවග්‍රහ මණ්ඩලයේ නවග්‍රහයන්ගෙන් ඇති වෙන අපල පිළිබඳව මේ යන්ත්‍ර තියෙනවා.
ඒ හැම ග්‍රහ දෝෂයකට මේ අන්තර තියෙන ඒ රාෂ්ට්‍රකොලට අන්තර තියෙනවා. ඒ අන්තරයක් ඇවිල්ලා කතා කරලා කියවනම් අපිට සල්ලිනේ අපේ හැමදේම මෙහෙම වෙලා තියෙනවා, අපි අසරණ වෙලා ඉන්නවා, අපේ වියදමින් අපිට නිකන් කරලා දෙන්න පුළුවන්. ඉතින් සමස්ත සියලුම දෙනා ඇවිල්ලා ඔය දේ ඉල්ලුවත් අපිට කරන්න පුළුවන්. අපි මාත්‍ය අන්න ඒ නිසා ඒකේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයට කරන මේ කියන හැම එකකින්ම ජීවම් කරපෝ අහින රාජ තෛලෙමයි ගාව තියෙනවා, රාජ තරංගණිය මං ගාව තියෙනවා, ඒ නිසි විදියට ජීවම් කරලා තියෙන්නේ. තෙයෝරු තෛලෙයි තියෙනවා, මහා යක්ෂ භූත තෛලෙයි තියෙනවා, වින රාජ තෛලෙයි තියෙනවා, රන් තැඹිලි තෙල් වර්ග ජීවම් කරලා තියෙනවා. ඕන තරම් අපි බුදු ගුණ සබුපාපස්ස ගාතාවෙන් දස දිසා පිරිතෙන් ඊළඟට ජලනන්දනෙන් හදාපුව වෙනම තියෙනවා. ඕනෑම යක්ෂ දෝෂයක් ජලනන්දන පිරිතෙන් අයින් කරන්න පුළුවන්. අපේ මත අපේ හැමදේ නොයෙක් ලෙඩ රෝග හැදිච්ච පුද්ගලයොත් පැමිණෙනවද, අපේ හැමදේ සුවපත් කරනවද, නැත්නම් අදුෂ්‍යමාන බලපෑම් වලට යටත් වෙච්ච අදුෂ්‍යමාන බලපෑම් වලින් පීඩා විඳින දුක් විඳින පුද්ගලයොත් සුවපත් කරන්න විශේෂයෙන්? දැන් අපේ මහත්තයා සමහර දෙනාට වෛද්‍ය ප්‍රතිකාර කොච්චර කළත් රෝග සුවපත් වෙන්නේ නැහැ. එතකොට අපි මේ පිළිබඳව අපේ ක්‍රමයට බලපුවාම 80%කට වඩා මේ මනුෂ්‍යයන නොපෙනෙන බලවේග වලින් ඇතිවෙච්ච දෝෂ තියෙන්නේ. එහෙමනම් අපි ඉස්සරලම කරන්න ඕනේ අන්න අර ප්‍රතිකාර කීපයක් අරන් බැලුවා රෝගයේ සුවපත් වෙන්න. ඊට පස්සේ මේ පැත්තෙන් පිහිටක් ලබා ගන්න. ලබාගෙන ඊට පස්සේදී ඒ අන්තර පැලඳගෙන ගිහිල්ලා වෛද්‍යවරු ගාවට ගියාම මේ රෝගය අහු වෙනවා. ඊට පස්සේ රෝගියාට ප්‍රතිකාර කරනවා, රෝගයේ සුවපත් වෙනවා. මට අත් දෙකෙන් තියෙනවා ඕන තරම්. උතුම් බුද්ධ මාර්ගයේ තියෙද්දි සමහරක් වෙලාවට බුදුහාමුදුරුව මේ සිවුර දාගෙන මේ වැඩ කරන්න එපා කිව්වද, නැත්තම් මේව සිවුරත් එක්ක බුදුදහමත් එක්ක පටහැනිද විරුද්ධයිද අපේ හාමුදුරුව මේ කරන දේවල්? දැන් අපි උදාහරණයක් හැටියට ගත්තා, අද අපේ රටේ භික්ෂු වහන්සේ කෙනෙක් හැටියට මම විතරක් නෙමෙයි මේ දේ කරන්නේ. නොයෙක් අයට නොයෙක් විදිහ කතා කියන්න පුළුවන්. මම මේ ආත්ම භාවය තුළදී රහත් භාවය බලාපොරොත්තු වෙන කෙනෙක් නෙමෙයි අපේ මහත්තයා. මොකද මම විදර්ශනා භාවනාව අනුලෝම ඥානය දක්වා කරපු කෙනෙක්. එහෙමනම් මම අනුලෝම ඥානයෙන් එහාට මම හිත ගමන් කරන්නේ නැත්තම් මං ඊළඟ මගේ පැතුමක් තියෙනවා. ඒ පැදුමට මම පාරමී පුරනවා. පාරමී පුරනවා නම් මම සමාජයට යහපතක් කරනවා. ඒක කවුරු මොන විදියට කිව්වත් මම මේ ගුප්ත විද්‍යාවේ මිනිස්සුන්ට පිළිසරණ වෙනවා, ඊළඟට වෙනත් ක්‍රමවලට පිළිසරණ මට පුළුවන් හැකි විදියට. හැබැයි මහත්මයා එක දෙයක් තියෙනවා, අපි කොයි තරම් දුරට හොඳ දේ කළත් ඒ හොඳ දෙයට දැන් අපට වුණත් ඊර්ෂ්‍යා කරන ඒ වෛර කරන අය ඉනෝ සමහර විට දේවාල කරන අය අපිට කැමති නැහැ, ඊළඟට සමහර විට සමහර වෙද මහත්තුරු ඉන්නවා අපිට කැමති නැහැ. ඒ අය නොඑක් විදිය නිඳා පහද අපිට කරනවා. ඒවා කිසි දෙයකට සැලෙන්නේ නැතුව අපේ ගමන අපි වැඩ සමහරක් වෙලාවට හොඳ දෙයක් අගය කරනවට වැඩි අපේ සමාජයේ බොහෝමයක් ඒකරාශි වෙනවා, එකතු වෙනවා, නැත්තම් උනන්දු වෙනවා. අර කියන විදිහට උඩට යන කෙනෙක්ට නින්දා අපහාස කරන්න, කවුරු හරි පිරිසකට උදව් උපකාර කරන කෙනෙක්ව ඇදලා බිමට දාන්න නින්දා අපහාස කරන, මේවා සමාජයේ බහුලව තියෙන දේවල්. අපේ අමුතු දැන් මම හිතන්නේ ඉදිරි දින මේ මාසේ අන්තිමේ අපි ඉන්නේ සුවිශේෂී දින ඇති සුවිශේෂී ග්‍රහමාරු වීම ඇති, මේ සියලු දේවල් එක්ක අලුත් මාසයක ආරම්භයක් තියෙනවා, විශේෂ ලග්න හිම තියෙනවා. ද ජ්‍යොතිෂ්‍ය පැත්තෙන් අපේ හාමුදුරන්ට මොන වගේ විස්තර ටිකක් ලබා දෙන්න පුළුවන්ද අපේ හාමුදුරුවෝ? මම ඒකට උත්තරයක් සපයන්න මහත්තයා, මේන් මේ කරුණු ටිකක් අහගන්න. දැන් නගරයට වඩා මේ ගංවල ජීවත් වීම හරිම අපහසුයි. මොකද මේ ගංවල සමහර දෙනා ඉන්නවා, දැන් මහාචාර්යවරයෙකුට විශාල දැනීමක් තියෙනවානේ. ගංවල ඉන්නවා මහාචාර්යවරයෙකුටත් වඩා අනුන් අමාරුවේ දාන්න පුළුවන් කූට බුද්ධිය තියන අය ඉන්නවා. එයා නොඑක් විදිහේ කුමන්ත්‍රණ ගොඩනගලා අර හොඳ පැත්තට යන මිනිස්සු විනාශයේ පැත්තට ගෙනියන. සමහර පවුල් විනාශ කරලා තියෙනවා, පුජ්‍යලයේ විනාශ කරලා තියෙනවා. ඒ වගේ මට අත්දැකීම් තියෙනවා මේ ගංවල ජීවත් වෙලා. ඊළඟට දැන් මහත්මයා ආපු කාරණේට ඉදිරි කාලයේ මේ සති කීපය සිංහ ලග්නයේට මහත්මයෝ අති විශිෂ්ටයි. ධනය ඕන තරම් ලබා ගන්න පුළුවන් බව ජ්‍යොතිෂයේ සඳහන් වෙලා තියෙනවා. ඊළඟට මිතුන ලග්නය. මිතුන ලග්නයටත් ඉතාමත්ම සුබයි මේ ඉදිරි කාලය තුළදී. මේ ලග්නවලට සුභඵල තියෙනවා. ඒ වයෙන් මම හිතනවා විශාල පිරිසකට සුභඵල ලබල දෙයි. ඊළඟට ග්‍රහ මාරු තියෙනවා. අඟහරුගේ මාරුවක් තිබුණා, කුජ මාරුව තිබුණා, මේ කුජ ඊළඟට සනසුරු මාරුව තිබුණා. මෙන්න මේ වගේ හුඟ දෙනෙකුට යහපත් ප්‍රතිඵල ලැබෙනවා.
සමහර දෙනාට යහපත් ප්‍රතිඵල ලැබෙනවා. අගෝස්තු මාසයේ තුලත් අපි හැමදෙම සුබ ලග්න තියෙනවා. අගෝස්තු මාසයේ පුරාවටම බලපාන සුබ ලග්න මොනවා හරි? අගෝස්තු මාසයේ පුරාවටම බලපානවා මිතුන ලග්නය, සිංහ ලග්නයත් අගෝස්තු මාසයේ පුරාවටම බලපානවා. ඒ කියන්නේ ධන වාසනා යම් යම් දේවල් ව්‍යාපාර කටයුතු ආරම්භ කළොත් දියුණු පවණු කරගන්න ඒ විදිහේ බලයක් ශක්තියක් ඇති වෙලා තියෙනවා. සමහර කාලවලට අපි හැමෝම අපි ලග්න දෙකක් සඳහන් කරා. එහෙනම් ඊතුරු ලග්න හිමියෝ මානසිකව වැටෙන්න පුළුවන් අපේ ලග්න අසුබද අපි කිසියම් දෙයකට අපිට අත ගහන්න බැරිද මේ කියන විදිහට? එහෙමනම් සුබදායක දෙයක් සුබදායක ප්‍රතිඵලයක් නැද්ද කියලා අපි හැමෝම සුබදායක ලග්න තවත් සුබදායක වෙන්න අසුබේවත් සුබදායක වෙන්න පිළිවෙත් තියනොත් අපේ හැමෝම මේවා සුබ කරගන්න පුළුවන් දෝනිම කෙනෙක්ට. අපේ මාත්මයා දැන් අපි උදාහරණයක් හැටියට ගත්තනම් ඔතන අසුබ ලග්න තියෙනවා කියලා අපි අදහස් කරන්න. ඒ වගේම නැකත් ඊළඟට ග්‍රහ යංගේ ගමන් මාර්ග ඒ දෝෂ තියෙනවා. දැන් ওই ග්‍රහ අපලවලට ඉහළම ශාන්ති කර්මයක් හැටියට මම හිතනවා අපේ ලංකාවේ ප්‍රභූවරු තිරුපති වලට ගිහිල්ලා ඒ දේවල් කරගන්නවා. විෂ්ණු උපහාර පූජාව කියලා තියෙනවා. විෂ්ණු දේවියන්ගේ නම් විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒ නම් ජීවන් කර කර විෂ්ණු දේවියන් සමීපයට මල් දැමීමක් කරන්න තියෙන විෂ්ණු උපහාර පූජාව ඉතාම විශිෂ්ටම ගුණ දෙන පූජාවක්. විදේශීය රටවල හිටියත් කොහේ හිටියත් ඒ පූජ්‍යලය නම අරගෙන විෂ්ණු උපහාර පූජා කරන්න පුළුවන් නම් මම හිතන්නේ ලංකාවේ කීප පොළක කෙරෙනවා ඇති. ඔය කියන ග්‍රහපොළ ඔක්කොම මර්ධනය කරගන්න පුළුවන්. බුදුදහම නම් මහත්මයා ඔය සියලුම ග්‍රහ දෝෂවලට තමන් ගුණවත් නම් හැමදෑම තුන් සූත්‍රයේ දේශනා කරනවා නම් ඊළඟට දස දිසා යන්තරේ පැළඳ ගන්නවා නම් ජලනන්දන යන්තරේ පැළඳ ගන්නවා නම් රතන යන්තරේ පැළඳ ගන්නවා නම් අපිට ඔය තියෙන සියලුම ග්‍රහපල දුරු කරගන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ අපේ මාත්‍යා දැන් අපි 100%ක් පංචශීලයේ රකින්න එනෙමෙයි. දැන් බුදු දහමේ සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ඒ සීලාදී ගුණධර්මයන් ආරක්ෂා කරන පුද්ගලයාට. එකම අන්තයකට යනවනේ. සමහරු කියනවා දෙවියන්ට පුද පූජා තියන්ට එපා. අරුවම අපි දෙවියන් වඳින්නේ නැණි. අපේ මහත්තයා දෙවියන්ගෙන් අපි නිර්වාණය ඉල්ලන්නේ නැණි. අපි දෙවියන්ගෙන් ඉන්නල්නේ ඒ ජීවත් වෙන ලෞකික ජීවිතය සැපවත් කරගන්න. දිවාච රත්තෝච හරන්ති බලින් දෙවියන්ට පුද පූජාවන් පවත්වලා දෙවියන් සතුටු කරගෙන ඒ ලෞකික ජීවිතය සැපවත් කරගන්න කටයුතු කරාට කිසිම වරදක් නැහැ කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරා. අද සමාජයේ තියෙන මතය තමන් කැපිපෙනෙන එකට කොතෙන්ට හරි පහරක් ගහලා තමන් ඉස්මතු වෙන්නනේ බලන්නේ. දැන් රතන සූත්‍රයේ විශාලා මහනුවර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අවස්ථාවේදී රහතන් වහන්සේලා ළඟ හිටියේ. ඒ රහතන් වහන්සේලා ළඟ ඉදිනොත් ඒ විශාලා මහනුවර දෙවියන්ට පූජාවන් පවත්වන්න බුදුහාමුදුරන් වහන්සේ ගාලා අවසර දීලා තියෙනවා. ඉතින් ඔය වගේ දේවල් ඕන තරද දෙවියන් නැහැ, දෙවියන් අදහන්න ඕනේ නැහැ. එහෙම කරුණු මම නම් කවදාකවත් සමාජගත කරන්නේ නැහැ. දෙවියන්ට මුවා වෙලා මේ ශාන්ති කර්ම වලට මුවා වෙලා සමහරක් වෙලාවට අද මිනිස්සු වංචා සහගත විදිහට අමාරුවේ දාන පැතිකඩවල තියෙනවා. දැන් සාශ්‍රය ඉගෙනගෙන අවුරුදු ගාණක් තිස්සේ මේ සාශ්‍රය කරන්ගෙන වද සමහරක් වෙලාවට අපේ හැමදෙරේ මේ අර සිල්ලර බඩු කඩවලත් ඇති රාජ තරංගණී යන්ත්‍ර රාජ තරංගණී තෙල් විකුණන්න මේ 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 දේ මොකද්ද අපේ හැමදෙරේ මේ දේ තුල මිනිස්සු නොමග යනවනේ අපේ හැමදෙරේ. අපේ මහත්මයා දැන් මේක ව්‍යාපාරික ජාලයක් කරගෙන තියෙන්නේ. දැන් දේවාල හදාගෙන තියෙනවා හැම ගමක හතර පහක්. එතකොට මේවා හදාගෙන මේවා ව්‍යාපාරික විදියට ගෙනියන්නේ. ඉතින් මේ ශාස්ත්‍රය එහෙම ව්‍යාපාරික විදියට ගෙනියන එකක් නෙමෙයි. මේක සම්පූර්ණම මිනිස්යාගේ යහපත අභිවෘද්ධිය සල්කාගෙන අපි කරන්න ඕන. අනික මේක ව්‍යාපාරයක් වශයෙන් ගෙනියන අයට පරලෝ වශයෙන් සමාවක් ලැබෙන්නේම නැහැ. දැන් අපි දැන් මෙතනදී බලමු බුදුහාමුදුරන් වහන්සේගේ ධර්මය අරගෙන ඒ ගහට්ටා පුණ්‍යකරා සීලවන්තා උපාසක ධම්මේන ධාරම් පෝසෙන්ද තන්නමස්ස මාන්ත්‍ර සක්‍ර දෙවියොත් මනුෂ්‍යයට වඳිනවා. ඒ වඳින්නේ කොහොම මනුෂ්‍යයලද? ඒ ගහට්ටා පුණ්‍යකරා ගිහි ගෙදර පින්වත් මනුෂ්‍යයෙක් කියන සීලවන්ත උපාසකයා සීල්වන්තයි උපාසකයි. අන්න ඒ නිසා ඒ පූජ්‍යලයටම නමස්කාර කරනවා. එතකොට අපි ඒ தත්වයෙන් ගුණගරුකව ජීවත් වෙනවා නම් ධර්මයෙන් පිට පිළිසන්නක් හොයන්න යන්න අවශ්‍ය නැහැ. ඒ අපි ඒ தත්වේ නැති නිසා දෙවි දේවතාවුන් වහන්සේලාගේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වල මේ වගේ පිට අදා අපිට පතන්න සිද්ධ වෙලා තියෙනවා.
මේ තමයි යථාර්ථය. අපේ හාමුදුරනේ සාමාන්‍යයෙන් අගෝස්තු මාසේ ලංකාවේ දැන් අපි හිතමුකො ලංකාවේ ග්‍රහ පිහිටීම ග්‍රහ කේන්ද්‍රයට අනුව ලංකාවට මොන වගේ දෙයක් වෙයිද? දේශපාලන විපර්යාස වෙයිද? නිකන් හැලහැප්පීම් වෙයිද? දේශපාලන විපර්යාසයක් නම් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. මේ වෙනකොට මම ජයග්‍රහයක් කවුද කියන්න මම පෞද්ගලිකව දන්න එලි කරන්නේ නැහැ. ඊළඟ අපි පුංචිකක් දෙමුද අපේ? ඊළඟ කාරණේ තමයි අපේ මහත්මයා කැළඹිලි ඇති වෙනවා, අපරාධ ඇති වෙනවා, ඝාතන ඇති වෙනවා. සාමාන්‍ය විශාලම භීෂණකාරී තත්ත්වයක් නැතත් සාමාන්‍ය තත්ත්වයක් ඇති වෙනවා. ඒක දැනටත් පවත්වාගෙන යනවානේ. අනේ නිසා එහෙමෙන් තත්ත්වයක් ඇති වෙනවා. ඒ නිසා හැම දිනාම ඔළුවට ගන්න ඕනේ, තම තමන් හැසිරෙන්න ඕනේ කොයි ආකාරයටද කියන එක පිළිබඳව කල්පනානේ විශේෂ වශයෙන් මේ වෙලාව කල්පනා කරන්න ඕනේ. අපෙන් පසු ඇති වෙන પરම්පරාවට අපි මේ රට ඉතුරු කරන්න ඕනේ, සම්පත් ඉතුරු කරන්න ඕනේ. ඒ හැම දෙයක්ම ඉතුරු කරන්න ප්‍රධාන කාරණේ තමයි අපේ මහත්තයා. දැන් අපේ මිනිස්සු විශේෂ වශයෙන් මම සිංහල බෞද්ධය ආරමුණු කරගෙන කියන්නේ, දැන් සිංහල බෞද්ධය සංස්කෘතියට ගරු කරන්නේ නැහැ. හරිද? සભ્યත්වයට ගරු කරන්නේ නැහෙනි. ඒ කිසිම දෙයකට ගරු කරන අමුතුම රැල්ලක නියන්නේ. එහෙම නිසා විශාල පිරිහීමක් පිපිරීමක් ඉදිරියේදී ඇති වෙනවා. හැබැයි අපේ මහත්තයා මේ රටේ පාලකයෙක් නායකයෙක් ඇති වෙනවා. 2025-2026 මේ කාලවලදී මේ නායකය ඇති වෙන බව තමයි විශ්ව ශක්තිය තුලින් සඳහන් කරන්නේ. ඒ නායකයා මේ රටේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම පිළිගත් නායකයෙක් වෙනවා. ඒ නායකයා හුඟක් දුරටම ඇති වෙන බව ඒ සාත්‍ර නියාමයන් අනුවට සඳහන් වෙන්නේ රජරට ප්‍රදේශයෙන් තමයි බිහි වෙන්නේ. එතකොට වැරදි අර්ථ කතන වලට යන්න පුළුවන් අපේ මිනිස්සු. එහෙම නෙමෙයි අපි කවුරුවත් අරමුණු කරගෙන නෙමෙයි මේක කියන්නේ, ඇති වෙන தත්ත්වය පිළිබඳව විග්‍රහ කරන්නේ. එහෙමනම් තවත් දවසක මොන ගහලා දීර්ඝව අපේ හාමුදුරුවොත් එක සාකච්ඡා කරනවා, දහම් කරනු වගේම මේ අදෘශ්‍යමාන බලවේග පිළිබඳවත් අපේ හාමුදුරුවනේ අවසරයි අපිට සාකච්ඡා පොඩ්ඩක් අවස්ථාව දෙන්න. අපි මාත්‍යා දැන් සමා හුඟ දෙනෙක් මේ වීඩියෝ දැකලා, මම මේ වීඩියෝ දාන්න අදහස් කරේ නැහැ. නමුත් මේක සමාජගත වෙන්න ඕන නිසා මාත් කල්පනා කරව කමක් නැහැ මේක දාන එක හොඳයි කියලා. මම ටෙලිෆෝන් නම්බරේ සඳහන් කරන්නේ නැත්තේ මට මං නිදහසක් නෑ. වාර කතා කරන්න ගියොත් ලක්ෂ ගණන් දහස් ගණන් කතා කරන්න ගියම මට වෙන වැඩක් කරගන්න වෙලාවක් නෑ. ඒ නිසා අපි හම්බ වෙන්න අවශ්‍ය නම් ඒ ළමයිගේ ටෙලිෆෝන් නම්බර දාලා තියෙනවා. ඒවට කතා කරලා ඒ අවස්ථාව වෙන් කරගන්න පුළුවන්, බලාගෙන ඉන්න පුළුවන්, ඇවිල්ලා සාකච්ඡා කරගෙන ඒ වැඩ. විශේෂ වශයෙන්ම අපි වැඩ කරන්නේ සෙනසුරාදායි මේ බදාදායි විතරයි. අනිත් දවස්වල අපි වැඩ කරන්නේ මොකද අපිට නිදහස අවශ්‍ය කරන නිසා. ඒ දවස්වල කට්ටියට අපි මේ ස්ථානයේ වැඩ කටයුතු කරගන්න අවස්ථාව සලසලා දීලා තියෙනවා. කැමති කෙනෙකුට ඇවිල්ලා හම්බෙලා කරගන්න පුළුවන්. හැබැයි එන කෙනෙක් විශ්වාසයෙන් ඇවිල්ලා කරගන්න. මොකද හේතුව බොරුව වංචාව කපටිකම වැඩි. අපිට කරන්න පුළුවන් දේ අපි හරියට කරන. හැබැයි කම්ම චිත්ත උතු ආහාර කියන ප්‍රත්‍ය හතරකින් තමයි මේ මිනිසියෙක් පවතින්නේ. කර්මයට පිළියම් අපට දෙන්න බෑ. ඒ වගේම හිත විකෘති කරගන්න අයට අපට ඒකට දෙන්න බෑ පිළියම්. උතු දේශගුණික තත්ත්වය අවුල් වෙනකොට ඇති වෙන හානිය අපට නවත්තන්න පුළුවන් කමක් නැහැ. අන්න දැන් ආහාර හිඟපාඩු ඇති වෙනකොට ඒ ප්‍රශ්න නවත්තන්න අපට පුළුවන් ගමන මේක ලෝකයේ යථාර්ථ ධර්මතාවයක්. අනික එතනින් මෙහා යම් කිසි මිනිසුන්ට තියෙන ගැටලු අපට විසඳලා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ කරන දි හරියට කරනවා. කිසිම කෙනෙකුට ඒ ගන්න බුලත් අතකටවත් ගන්න මුදලකටවත් ණයක් නැති වෙන්න අපි කටයුතු කරලා දෙනවා. විශ්වාසය තියෙන අය පමණක් එන්න. විශ්වාසය ඒ පිළිබඳ විශ්වාසයක් නැත්නම් අපි හැම වෙන්නේ කවුරුවත් එන්න අවශ්‍යතාවයක් නැහැ. එනම් ඔබ හැම දෙනාටම තෙරුවන් සරණයි. අවසරයි අපි හැමෝටම අපිට සමු ගන්නට. ධනුෂ් ලොක් SL YouTube නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන් වල සම්පත්දායකයා ලබා දෙන දත්ත හා තොරතුරු වල වගේම ඔහුගේ වෘත්තිය පිළිබඳව සම්පූර්ණ වගකීම ඔහු සතුවේ. මෙම තොරතුරු හුදෙක් පරීක්ෂණය හා අවබෝධය අරඹයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ. මෙම කරුණු විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුවේ. මෙම කරුණු මූලික කරගෙන සිදු කරන්නා වූ කිසිදු මුදල් ගනුදෙනුවක් සඳහා ධනුෂ් ලොක් SL YouTube නාලිකාව වග කියනු නොලැබේ.